आयुवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीधे टीवी प्रधान प्रवृत्ति विकास जाय आरंभ बनने ममुदेशा निडमे के दर प्रथम इन सिरस्थल है कोहुवल मोटर त्याग तुल पुलिस सुनु माले सिरुराग मियेगी पुत्गले हंदुना के नीमटे डीएनए परीक्षण या मंत्री अशोक अबे सिंह अगेन सीआईडी पैय पहाक प्रश्न कराई विपक्ष मंत्री वरुण निहड़ किरी में सलसमक विपक्षी चोदना ගෝලීය කොවිඩ් වෛරසය ලෝක වසංගතයක් ලෙස නම් කර අදට වසරක් සපිරෙද්දී මෙරට කොවිඩ් ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වී වසරක් සපිරෙයි. කොවිඩ් එන්නත් කිරීමේ අගමැතිගේ නිරීක්ෂණයට එන්නත ලබා දීම විධිමත් ක්‍රමයකට සිදු කරන්න වැඩ බැරිට ආසන්නලා ටිකක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්නේ. මේව ගැන නායකින්ට කියලා වැඩක් නැත්තම් බ්‍රිතාන්‍ය මහරජරටත් කියන්න වෙයිද දන්නේ නැහැ. පොජ්ජ මුරුත්ෙට්ටුවේ ආනන්ද හිමි කියයි. පුළුවන් නම් වෙසක් පොහොයට පෙර නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ රටේ නතර කරන්න හරින්ගෙන් රජයට අභියෝගයක් වංගුව අමතක උන අධිවේගය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත කොහොවල ආශිරිමාවත ප්‍රදේශයේ මෝටර් රථයක් තුල හමු වූ මල් සිරුර පිළිබඳව පුද්ගලයන් 6 දිනකගෙන් ප්‍රකාශ්‍ය සටහන් කරගෙන තිබෙනවා එමෙන්ම අදාළ මෘතදේහය සම්බන්ධයෙන් DNA පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ කොහොවල ආශිරිමාවත ප්‍රදේශයේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුල තිබී පුද්ගලයෙකුගේ මල් සිරුරක් ඊයේ රාත්‍රී 11:30ට පමණ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා අදාළ මෝටර රථය සම්පූර්ණයෙන්ම පිලිස්සී ඇති අතර මෝටර රථය තුල සිටි පුද්ගලයාගේ සිරුරද පිලිස්සී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. කිපුල් නම් දඩබඩ කාලා කිපුල් ටයර් රොක්කු කිපුල් නම්. ඒකට දින්ද බෑ මාන සද්දේ. කොහොම මාන සද්ද කරේ ඇති. දැන් කොහොමද ටයර් කරමාරක තියෙන පස්සේ නෝ. මාජේ වස්තුනවා. එයාගේ කවුරු ආඥාති කෙනෙක් ආවා ඇවිල්ලා කෑ ගැව්වා. එයාගේ මස්ිනා දන්නේ. ගම මිනිස්සු උත්සාහ කරේ නැද්ද මේ වතුර ගහලා? හැදි අන්ද තැන්නේ දෙපැත්තේම අර කියන්නේ. පාර නැදලි තියෙන කාරණා. එලෙස මේගොස් ඇත්තේ කළුබෝවිල බහතිය මහවතර ප්‍රදේශයේ පදිංචිව සිටි නසාර් මොහමඩ් නැමැති 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවටයි පොලිසිය සැකපල කරන්නේ. මියගිය අදාළ පුද්ගලයා ඊයේ රාත්‍රී 10:55 11:15 අතර කාලයේදී දෙහිවල ප්‍රදේශයේ එක්තරා ස්ථානයකදී රාත්‍රී ආහාරගෙන ඇති අතර ඉන්පසුවයි මෙම ස්ථානයට පැමිණ ඇති බවට වාර්තා වන්නේ. මියගිය බවට සැකකිරීම අදාළ පුත්කලයාගේ මృత ශරීරය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දින පැවැත්ුණා. රජයේ රස පරීක්ෂකවරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරියවරයෙකුද එම ස්ථානයට පැමිණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිරීක්ෂණ සටහන් කර තිබෙනවා. සත්‍ය වශයෙන්ම මියගිය බවට සැකකිරීම අදාළ පුත්කලයාම මියගොස් ඇතේ දයන සම්බන්ධයෙන් DNA පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මృత ශරීරයෙන් සාම්පලයක් ලබාගෙන PCR පරීක්ෂණයක් කිරීම සඳහා අධිකරණ වෛද්‍යලධාරිවරයා විසින් යොමු කර තිබෙනවා මේ මృత ශරීරය අදාළ තැනැක්තාගේ දැයි නිසකව හඳුනා ගැනීමට අධිකරණ නියෝගයක් ලබාගෙන තියෙනවා මේ සම්බන්ධයෙන් DNA පරීක්ෂාවක් සිදු කරන ලෙසට ඒ අනුව එම මියගිය තැනැක්තාගේ සාම්පල් සහ මියගිය තැනැක්තාගේ මව සහ ඥාතීන්ගේ සාම්පල් ලබාගෙන ඒ සම්බන්ධ DNA පරීක්ෂණයක් සිදු කර තහවුරු කර ගැනීමට අධිකරණ වෛද්‍යවරයා වෙත අධිකරණය මගින් නියෝගයක් ලබා දී තිබෙනවා මීට අදාළව මේ වන විට ප්‍රකාශ 6ක් පමණ සටහන් කර තිබෙනවා මෙම මරණ කරුවයයි සැක කරන පුද්ගලයාගේ බිරිඳ ඇය ඊයේ රාත්‍රී පානදුර ප්‍රදේශයේ සිට ඇති බවටයි වාර්තා වෙන්නේ මිය ගියේ බවට සැක කරන පුද්ගලයාගේ බිරිඳගේ පියා බිරිඳගේ පියාගේ රියදුරා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙනවා මෙම මෝටර රථය නවතා තිබෙන ස්ථානයට ඉතාම ආසන්න ස්ථානයක මිය ගිය බවට සැක කරන පුද්ගලයාගේ බිරිඳගේ පියාගේ බවට හඳුනාගෙන ඇති යම් වැඩබිමක් තිබෙනවා එම ස්ථාන असलाई मे सिद्धिय सुधुवीतिवेन्गेम ये आसन्न प्रदेश वल समीप आवेशन रूप කැමරා දත්ත මේ වන විට විශ්ලේෂණය කරමින් පවතිනවා ඒිනුත් මේ පුද්ගලයා ගමන් කළ ආකාරය පිළිබඳව තොරතුරු රැසක් ලැබී තිබෙනවා ඒ වාද විශ්ලේෂණය කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා මන්ත්‍රීවරයාගෙන් පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් පසුගියදා පැවති ජන හමුවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඊට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ තවත් පාර්ශ්වයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. මෙම පැමිණිල්ල වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ පරීක්ෂණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබුණේ. ඒ අනුව අද පෙරවරු 9:30ට පමණ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන අවස්ථාවේදී සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මන්ත්‍රීවරයා සමග පැමිණ සිටියා. එමෙන්ම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රසක්ද අශෝක් අබේසිංහ මහතා පැමිණෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ සිටියා. අද උතුමා දෙන්නේ කියලා තියෙනවා. ඔව් අද පැමිණෙන්න කියලා තියෙනවා අද 9ට. ඒක නිසා කටුස්තරයක් ලබා දෙන්න ඒවිල්ලා කතා කරලා. සමගි ජනබලවේගයේ නායක හැටියට මම කරේ විශ්වාස කරන මමගේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන්න ඕන රැක ගන්නට ඕන ඒ නිසාම තමයි මගේම වාහනේ එතුමා වහන් රැගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවැනි අදහස් පළවීම සම්බන්ධයෙන් ඔබතුමා විපක්ෂ නායකවරයෙක් කොහොමද කියන්නේ මුළු රටේම බලාපොරොත්තු පාස්කු ප්‍රහාරයට මුළුම නායකත්වය ලබා දුන් රස්තවාදීන් පෝෂණය කරන මහා මුලකරුවා ප්‍රධානි අත්අඩංගුවට අරගෙන ඒ ඇයට හදින් නීතිය ක්‍රියාත්මක කිරීම රටේම අපේක්ෂාව රටටත් රටේ ජනතාවට කළ හැකි බොහොම යුතුකම තමයි මේ ප්‍රහාරයේ මහා මුලකරුවන් එකට බබකිවි වලින් සොයාගෙන අපිට පේනවා ආණ්ඩුවට වරදිනකොට ආණ්ඩුව පිරිහෙනකොට විපක්ෂයේ දඩයම් කරන්න ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. අපේ මන්ත්‍රීවරුන්ට නොඑක් නොඑක් අවස්ථාවල හිර කරනවා, කටඋත්තර ගන්නවා. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවල තමගේ අදහස් ප්‍රකාශ කරන අයට විරුද්ධ යනවා. අපිට පේන්නේ අද මේ රට දවසෙන් දවස විපක්ෂයේ මර්ධනය කළා ඒකාධිපතිවාදයක් කරා යන ගමනක් අපිට පේන්නේ. ආණ්ඩුව නායකයා ෆේල් වෙනකොට විපක්ෂයෙන් පලිගන්න යුගයකට අද ඇවිල්ලා තියෙනවා. රටේ මීට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු ගෑනලා උදේ හවස මේවා ග්‍රස්තියාදු කර කර දේශපාලන වාසි ගන්න උත්සාහ කරාට මේ රට හදන්න බෑ. අපට අහන්න තියෙනවා මේ රටෙන් උන්නාසලගේ ප්‍රමුඛත්වයේ තියෙන විපක්ෂයෙන් පලිගන්න එකද? විපක්ෂයේ මන්ත්‍රීවරු අල්ලලා හිරියර කරන එකද? ඒවට නැත්නම් තමුන්නාසල ජනතාව දුන්න පොරොන්දු ඉෂ්ට කරලා රට හදන එකද කියලා. එතකොට මේගොල්ලන්ට දැන් ප්‍රමුඛත්වය වැඩිලා මේගොල්ලෝ අල්ලගෙන ඉන්නේ පොල්ලේ වැඩි කෙලවර. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැය 5කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. සිය ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. පසුගිය දින කර ප්‍රකාශය පිළිබඳ මම ප්‍රකාශයක් සටහන් කළා. දැන් පැය 4මාරක් 5ක් පමණ ප්‍රකාශයක් කරලා තියෙන නිසා ඒ පිළිබඳ දීර්ඝව පැහැදිලි කිරීමක් කරන්න බෑ මාධ්‍යයට. එතකොට ඔබතුමා පිළිගත්තද ඔබතුමාගේ අතින් මෙහෙම මේ ප්‍රකාශයක් ඒ ප්‍රකාශයක් මම කරලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳ මට පැහැදිලි කිරීමක් කරන්න බෑ. මගේ ප්‍රකාශය දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. ඔබතුමා ඇයි දවස් දෙකක් එන්නේ නැතුව මේ ඇඟිලි මට 8 වෙනිදා එන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙවලා තිබුණා කුරුණෑගල පොලිසිය හරහා. ලිඛිතව හම්බුණ වහාම මම කිව්වා මට 8 වෙනිදා පුද්ගලික කටක් තියෙනවා. 9යි 10යි පාර්ලිමේන්තු තියෙනවා. ඒ නිසා මට එන්න පුළුවන් වෙන්නේ 11 සහ 12 දින දෙකෙන් එකක. ඒ නිසා ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න කියලා කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා මගින් මෙහෙට ලිඛිතව දැනු දීමක් කළා. ඒ කියන්නේ නැවත කැඳවීමක් නැද්ද ඔබතුමාට? විපක්ෂයෙන් නම් චෝදනා කරන්නේ මේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා කියලා රජයේ විසින්. එහෙම එකක් තින් කියන්න බෑ. කොහොමද මාව දැන් දඩයමක් උනේ නැහැ නේ මං ඒවිල ප්‍රකාශ කරලා යන්නවනේ ඉතින්. ඉතින් දැන් ඔබතුමාට නිකන් මේ හොඳ විදියට සලකලා තියෙනවා කියලා. ඔව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපි පළවෙනි වතාව ආවේ. ඉතින් මට හොඳට සැලකුවා. ඉතින් මේ මට තේ දුන්නා. මොන්න කණ්ඩක් දෙන්න හැව්වා. ඉතින් මං කන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒකින්ද හොඳට සැලකුවා. ඉතින් ප්‍රශ්නයක් උනේ නැහැ. මේ පැමිණිල්ල කරන්නේ කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේ. කොහොට්ටු. මේ පැමිණිල්ල කිරීමෙන් කරන්නේ මොකක්ද? තර්ජනයක් කරනවා. මං ආයාචනයක් කරනවා. ඉතාමත්ම ගෞරවයෙන් සහ යටහත් අතිගරු ජනාධිපතිතුමාට
ඔබතුමාට කවුද උපදෙස් දෙන්නේ කියන කාරණාව ගැන මම කියන්න දන්නේ නැහැ. නමුත් ඔබගේ තුමාගේ අතවැසියෙක් හැටියට ඉල්ලීමක් කරනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ දෙන්න එපා. හැබැයි මේ ප්‍රකාශය කළේ මෙතුමා. මෙතුමා ඉතින් මේ ඇයි නියට මෙතුමා ප්‍රකාශයක් කළාට ඒ ප්‍රකාශයේ තියෙන දේවමද අඩංගු වෙන්නේ ඔය කිය කියන හඬපටවල අපි දන්නේ නැහැ. අපි නොදැනුවත්ව යම් කෙනෙක් හදාගත්ත හඬපටයක්. ඒකේ සත්‍යතාවය, ඒ නිර්වජ්‍යතාවය මම හිතන්නේ එතුමා කොහෙවත් පිළිගන්නේ කියලා පිළිගන්නත් බෑ. කවුද අපිව අමාරුවේ දාන්න අරමුණු කරගෙන ඇවිල්ලා හදපු හඬපටියක් හැටියටයි අපිට නම් පේන්නේ. ඔය ප්‍රකාශය මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේක හදපු එකක් කියන දේ ඔප්පු කරන්න මම දන්නේ නැහැ. එතුමා මොනවා කරුවද කිව්වද කියලා මම දන්නේ නැහැ. මම ඇත්තට හිතියේ නැහැ. නීතිඥයෙක් හැටියට මම කියන්නේ. අපි දන්නේ නැහැ. කාගේ කවුරුන් විසින් හදපු හඬපටයක්ද මේක. පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. किसी संबंधक ने पास को प्रहार सिद्ध होने अब आंडो तीन कार्य दिन में कमीशन पद कर पशु के जनाधिपति तुम्हारा වාර්තා එලියට දැම්මහ මත් බනිනවා එලියට නොදැම්මත් බනිනවා නඩු දානවා කිව්වත් බනිනවා නඩු දාන්නේ නැහැ කියලා කිව්වත් බනිනවා සමහර අය අපි එහෙම කියලා නැහැ අපි කියලා තියෙන්නේ නඩු දානවා බොහොම පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කරනවා ඒ වාර්තාවේ මේ ප්‍රහාරයේ සිදුවීමට බලපාපු සාධක කියලා ඔය ජාතිවාදී ගැන කරුණු ටිකක් තියෙනවා ඉස්ලාම් සහ බෞද්ධ සංවිධාන කීපයක් තහනම් කරන්න කියලා යෝජනා කරලා තියෙනවා ආණ්ඩුව කියන දේකත් තහනම් කරන්නේ නැහැ කියලා එයස් යනි පැතෙන් ගත්තාන් පස්සේ මේ ප්‍රහාරයට වග කිය යුතු අය උඩින් හිටපු අය මුදල් වියදම් කරපු අය අනදීපු අය සලසුම් කරපු අය ඒකෙන් ලාභ ගත්තු අය පිළිබඳව මොකක්වත් සඳහනක් නැහැ අපි මේ වார்த்தාව ඉතාමත්ම ප්‍රවේශයෙන් අධ්‍යයනය කරනවා අපි සමස්තයක් හැටියට මේ වார்த்தාව කර තියාගෙන යන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ රටේ නීතිපතිවරු ගොඩක් නැහැ ඒක නීතිපතිවරයා ඉන්නේ නීතිපතිවරයගෙනුත් වසංකල යුතු රහස්‍ය වார்த்தාවක් නම් මේ කොමිෂන් සභා වார்த்தාව මේ එහෙමනම් දෙවියොන්ට විතරක් පේන්න ඕන වார்த்தාවක් වෙන්න පුළුවන් මහජනය දකින්න ඕනේ නැති එකක් නම් මම හිතන්නේ ඒ වගේ වார்த்தාවක් මේ වගේ කොමිෂමකින් ලබා ගැනීම අවශ්‍යයි කියලා සහරාන්ලට තවත් මරාගෙන මරන බෝම්බකාරයෝ වැඩිපුර නිර්මාණය කරගන්න තමයි මේ වෙනම නීති ඉල්ලන්නේ වෙනම නීති තියාගෙන යන්න හදන්නේ වෙනම අධ්‍යාපන මද්රසා වෙනම කාටි උසාවි තියාගෙන යන්න හදන්නේ ඒ නිසා සහරාන්ල තව පැටව ගහන්න හදන මේ ක්‍රමය වහාම නවත්තන්න ඕනේ විමර්ශන කරලා මූලික වார்த்தාවක් සපයලා තියෙනවා ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් තිබුණා ඉතින් ඒ වැරදි කණුවන්ට ඉදිරියේදී නීතිමය වශයෙන් ක්‍රියාමාර්ගය ගනි ඉතින් අපි කලබල නොවීමු මේ රටේ ජනතාවගෙනුත් අපි ඉල්ලා සිටින්නේ බලාගෙන ඉන්න වැරදි කරුවන්ට ඉදිරියේදී දඬුවම් ලැබෙයි නීතිමය වශයෙන් ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ 22 වන සංවත්සර සැමරුම යේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ලංකේය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ 22 වෙනි සංවත්සරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, ශිහන් සේමසිංහ, දයසිරි ජයසේකරණ මහතුරුන් මෙන්ම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ පළමු සභාපති වත්මන් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම් මහතා සහ තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සභාපති දිමුත් චන්දන සිල්වා, උපසභාපති රසිත් වික්‍රමසිංහ මහතුරුන් ඇතුළු තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ සමාජිකින් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හිටපු සභාපති චමත් කෝට්ටේගොඩ මහතා එම තනතුර කාලයේ අවසන් කිරීමත් ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සාරංග ගුණවර්ධන මහතා පත්වීමත් මෙම අවස්ථාවේදී සිදු වුණා. මෙහිදී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ රට ජාතිය පිළිබඳව දැඩි හැඟීමකින් යුතුව තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලය කටයුතු කිරීම ඉතා සතුටට කරුණක් බවයි. මට මතකයි මේ ලංකේය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලය ආරම්භ කරපු කාලය 1999 මේ සංගමය ආරම්භයට සම්බන්ධ වුණයි කියලා මම විශ්වාස කරනවා. දීවර අමතිවරයා වශයෙන් මම මේ කාලේ හිටියේ. එදා මම හිතන්නේ 17 දෙනෙක් තමයි එදා මේ සංවිධානය ආරම්භ කළ මුල්ුණේ. ඒ 17 දෙනායි තම ධෛර්යවන්තව අරමුණක් ඇතිව වැඩ කරන පිරිසක් වීම නිසා තමයි දැන් අවුරුදු 22ක් තුල මෙච්චර දුර ගමනක් ගෙන්න පුළුවන් කාලය ලැබිලා තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ රටේ දළ දේශීය නිෂ්පාදනය
බිලියන 600ක පමණ දායකත්වයක් උන් ලබා දෙනවා. විවිධාංග නිවි ලක්ෂ 4කටත් වඩා වැඩි පිරිසකට රැකියා සපයලා තියෙනවා. ලාංකීය තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය කොයිල් ගැන අපේ ගෞරවයක් තියෙනවා. එදා හිටපු ව්‍යාපාරික පැලැන්තියට රට ගැන ලොකු හැඟීමක් තිබුණා. බොහෝ ව්‍යාපාරිකයන් තමම් උපයපු බොහෝ දේවල් රජයට හා සමාජයට දුන්නා. වර්තමාන ව්‍යාපාරවල මහජන සුබ සාධන වැඩ තියෙනවා. ඒවා කරන්න දා ව්‍යාපාරිකින් කරපු ආකාරයට පුණ්‍ය චේතනාවෙන්ම නොවේ. ග්‍රාමීය ජනතාවගේ ජීවිත සංවර්ධනයේ නොකර නාගරික ජනතාවගේ ජීවිත පමණක් සංවර්ධනය කිරීම තුළින් සැබෑ සංවර්ධනයක් ඇති නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමි. දැන් ගොඩක් අයගේ සීනේ උණු මොකක්ද? ඔය කොළඹ ඉන්න මෙදපන්ති කණ්ඩායමක් ඉන්නවා. ඒ මෙදපන්ති කණ්ඩායම සංවර්ධන සීනේ මොකද්ද සීනේ? ඔය ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන කණ්ඩායමක් ඉන්නෝ. ඒව ලක්ෂ 7-8ක වැටුපක් හම්බ වෙනවා. ලොකු වාහනයක් හම්බ වෙනවා. ගෙවල් අරම ඔක්කොම හම්බ වෙනවා. එතකොට එයාට හොඳ ජීවිතයක් තියෙනවා. හැබැයි එයාට කොළඹ මදි. පැයට කිලෝමීටර් 240 කාර් එක කරගෙන කොළඹ දාපුවම පැයට කිලෝමීටර් 5යි. මදි. වැහි දෙක වහිනකොට ගම් වතුර. මදි. කාණු පිරিলা. හරිනේ. තන තන කුණු. හරිනේ. එනිසා එයාගේ ජීවිතේට කොළඹ මදි. හැබැයි එයාට කොළඹ දාලා වෙන රටකට ගිහිල්ලා එහෙම ආදායමක් ගන්න වෘත්තියක් කරන්න බෑ. එක්ක සෙඩ් එක ටෙල් ගහන්න ඕන. එක්ක ටැක්සියක් කරවන්න ඕන. එනිසාට මෙහෙ ඉඳත් ඕන. එයාගේ ජීවිතේට සරලන කොළඹකුත් ඕන. ඔක තමයි මැදපාන්තික සංවර්ධන සීනි. ගෝඨාභයට ආවේ නෝක. ආ ගෝඨාභය රාජපක්ෂ ආපුවාම අර මැදපාන්තික සංවර්ධන සීනි. මොකද්ද? ඇවිදින ජොගින් පාක් එක හැදෙනවා. බඩුගඬ ලොකු සොපින් මෝල් එකක් හැදෙනවා. පාරේ මන්තිරුව හැදෙනවා. තන තන වතුර මල් තියෙනවා. එතන මොකද වෙන්නේ? තමන්ගේ අර ජීවිතයට ගැලපෙන කොළඹක් අපේක්ෂා කරනවා. හැබැයි මතක තබා ගන්න. ග්‍රාමීය ජනතාවගේ ජීවිතය අවලස්සන වෙලා ලස්සන කොළඹක් ඉතුරු වෙන්නේ. ඒ පාර ගිහිලා කල ලයිට් එක ගාවින් නතර කරනකොට වැරහැලේද ගත්තු අම්මා හොටු පෙරාගත්තු දරුවා අරගෙන ඇවිල්ලා නාවර පෙරාගත්තු දරුවා අරගෙන ඇවිල්ලා කීයක් හරි ඉල්ලනවා. ලස්සනද කොළඹ? කොළඹ ලස්සන කළ හැකි වන්නේ ග්‍රාමීය ජනතාවගේ ජීවිතය සංවර්ධනය කිරීම විතරයි. මාධ්‍ය වාර්තාකරණයේදී කාන්තාවන් සහ දරුවන් පිළිබඳව ප්‍රවෘත්ති පළ කිරීමේදී මාධ්‍ය වගකීමෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. විවිධ ඝාතන පිළිබඳව අපයෝජන ඒ වගේම හිංසනය පිළිබඳව අපි මාධ්‍ය තුල දකිනවා. ඊළඟට අපයෝජනයට ලක් වෙන පුංචි දරුවෝ ඉන්නවා, කාන්තාවෝ ඉන්නවා, රූපවාහිනිය තුල පෙන්නනවා. ඒ දරුවත් එක්ක සාකච්ඡා කරනවා, කොහොමද උනේ, මොකද උනේ, කවුද කරේ කියලා සාකච්ඡා කරන ඇස් දෙක විතර පොඩියට ඩොට් වලින් වහලා දිනවා. දැන් එතකොට අපයෝජනයට ලක් වෙච්ච කාන්තාව මාධ්‍ය තුල තව 100 පාරක් අපයෝජනයට ලක් කරන මේ දරුවව, මේ කාන්තාව මෙවැනි තත්වයක් තියෙන්නේ. ඒක නිසා මාධ්‍ය සදාචාරය තියාගන්න ඕන නම් කාන්තාව සහ මේ දරුවෝ එළඹෙන වෙසක් පොහෝ දිනයට ප්‍රථමයෙන් රට තුල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය නතර කිරීමට හැකිනම් රජයට කටයුතු කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා අභියෝගයක් එල්ල කරනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අපි කියනවා මේ රජයට පුළුවන් නම් එළඹෙන මැයි මාසයේ වෙසක් පොහොයට ඉස්සෙල්ලා පුළුවන් නම් ලංකාවෙන් දින කසිප්පු ටික නවත්තන්න. අන්න පළවෙනි අභියෝගයක්. මේ අභියෝග කරන්න ඔබතුමා UMP කාර්යයක් වෙන්න වෙලා අපිත් එක්ක එකතු වෙන්න බෑ කියන්න ඕනේ නෑ. JVP කාර්යයක් වෙලා එකතු වෙන්න බෑ කියන්න උවමනාවක් නෑ. ජනාධිපතිතුමා, අගමැතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, හමුදාපතිතුමා සියලුම කට්ටියට එකතු වෙලා අපි අභියෝගයක් කරනවා. තව සරල උදාහරණයක් කිව්වොත් එහෙම ධම්මික පැණියට දුන්න පබ්ලිසිටි මේ රටේ එන්නතර දුන්නද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. රටක් විදිහට අපි බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබෙනවා නම් ඒ අභියෝගය ජයගන්න එකට හිටගමු. අපි එක්සත් ජාතික පක්ෂය වගේ කුහක දේශපාලනයක් කරන්නේ නැහැ. අපි හොඳට කටයුතු කරත් අපේ දේශපාලන වශයෙන් කොමියුනිකේෂන් එකක් තිබුණ නැහැ. අපි ආණ්ඩුව 2015 2019 ඉදදී අපි ඒ කරපු වැඩ කටයුතු වලදී හරියට ජනතාවට ඔළුවට වදින්න මොනවද කරේ මොනවද නොකරේ කියන එක කියාගන්න බැරි වීම නිසා රටේ ඉන්න ප්‍රධාන මාධ්‍ය නාලිකා දෙකක්
දැන් අපිට ඒක හොඳට නිදසුන් තියෙනවා ලින්දකට වැටෙනවා ලින්දට කැමරා දාන ගංගාවල ඔළුවල් හොයන කැමරා දාන ඒ ආයතන වලට මතක් කරන්න ඕනේ 2015 2019 දී හොඳ කියන්නේ නැතුව ඒකේ පළ විපාකේ තමයි අද විඳින්න සිදුලා තින්නේ ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන Hindu බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යයක් වන මහා ශිව රාත්‍රී දිනය අතටයේදී තිබෙනවා Hindu Dahame, Pradhanatupa Devian is a Salakin, Shiva Devian. Hindu Bhaktikin gay, Bishwasevan, Shiva Devian, Siluma, Jivara Shivala, Unati Piavanapai, Shiva Devian gay, Hedayak Nometi Atra, Baraka Hiruki Kiranaklisa Ho, Baraka Hiruki Seyavaklisa Salakunabanapa, Umakanava Visin, Shiva Devian Tikala, Puda Pucha Valapatipalaklisa, Maha Brahmata, Navata, Mavi Me Bali Him Uratri, Maha Shiva Ratri Lisa Hatunapai, Hindu Puranis and the Hanpane. අදට යෙදී තිබෙන මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සුභපැතුම් පණිවිඩ එක් කර තිබෙනවා. ලොව පළවත්ම දෙවිඳුන් ලෙස ඔවුන් පිළිගන්නා ශිව දෙවියන්ගේ ආශිර්වාදය සමාජ ආර්ථික සහ සෞඛ්‍ය අභිවෘද්ධියටත් ආධ්‍යාත්මික පෝෂණයටත් ප්‍රබල පිටිවහලක් වන බව හින්දුන්ගේ විශ්වාසයයි. මහා ශිවරාත්‍රී දින පහන්සිල හින්දු ජනයාගේ ආධ්‍යාත්මය ආලෝකමත් කරන්නාසේම සමස්ත සමාජයේ පුරා සාමය සංහිඳියාව සහ සතුට සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවිඳුන්ගේ ආශිර්වාදය වේවායි ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ සුභාශිංසන පණිවිඩයේ දැක්වෙන්නේ එකිනෙක අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ප්‍රතිසන්දහනය තුළින් එක්සත්කම සඳහා වූ මෙම විශිෂ්ට ප්‍රයත්නයට ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිතින් හිමිවනු බව සිය විශ්වාසයේ බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සුභාශිංසන පණිවිඩෙන් පෙන්වා දෙන්නේ මහා ශිවරාත්‍රියේදී දැල්වෙන පහන් ආලෝකයෙන් ශ්‍රී ලාංකික හින්දු භක්තිකීන්ට සෞභාග්‍යමත් අනාගතයක් උදා වීම සඳහා වූ සියලු අපේක්ෂාවන් ඉටු වේවායි ප්‍රාර්ථනා කරන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෝහාන්තකාරය දුරු වී ප්‍රඥාලෝකයේ දැල් වේවායි ප්‍රාර්ථනෙන් යුතුව සිත අයාලේ යනුදී නිශ්චිත අරමුණක පිහිටුවා ගනිමින් ලොව පුරා ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් අද මහා ශිවරාත්‍රී දින උත්කර්ෂවත් ලෙස සමරනු ලබනවා. එය මිනිසා සහ දෙවියන් එකම මාංශලකදී මුණ ගැසී සිදු කරන වන්දනාවක් වන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුභාශිංසන පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ මේ අතර මහා ශිවරාත්‍රී දිනේට සමගාමීව හලාවත මුන්නේශ්වරම් පූජා භූමියේ සිට ශිවරාත්‍රී දිව්‍ය පූජාව සියත ටීවී ඔස්සේ සජීවීව අද රාත්‍රී 7 සිට විකාශය කිරීමට සියලු කටයුතු මේවන විට සූදානම් කර තිබෙනවා මෙම ශිවරාත්‍රී දිව්‍ය පූජාව ශිව දෙවියන් කතරගම දෙවියන් ගණපති දෙවියන් සහ විෂ්ණු දෙවියන් උදෙසා සිදු කරනු ලබන අතර මෙම පූජාවේ නැවත විකාශය අද රාත්‍රී 10:15 සිට සියත ටීවී ඔස්සේ ඔබ වෙතගෙන ඒමට අප සූදානම් ගෝලීය COVID-19 වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් වසංගතයක් ලෙස නම් කර අදට වසරක කාලයක් සම්පූර්ණ වනවා. මේ අතර COVID වෛරසය ආසාදෙන වූ පළමු ශ්‍රී ලාංකිකයා හමු වී අදට හරියටම වසරක කාලයක්. WHO we have therefore made the assessment that COVID-19 can be characterized as a pandemic. මිනිස් ජීවිත ලක්ෂ ගණනකට දිවි අහිමි කරමින් ලොව පුරා මාරාන්තික ලෙස පැතිරෙමින් පවතින COVID-19 වෛරසය වසංගතයක් ලෙස නම් කර අදට වසරක් ගතවනවා. චීනයේ හුබේ පළාතේ වුහාන් නගරෙන් ආරම්භය සටහන් වූ COVID වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් ලෙස නම් කෙරුණේ ලොව පුරා ආසල්තින් 121,500ක් වර්තා වීමෙන් අනතුරුවයි. ලෝක බලවතුන් රාජ්‍ය නායකින් මෙන්ම ලොව ප්‍රසිද්ධ පුත්කලින් ඇතුළු බොහෝ පිටසක් කොවිඩ් වෛරසයේ ගොදුරු බවට පත් වූ අතර මේ වන විට ලොව පුරා සමස්ත කොවිඩ් වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව 11,86,00,000 ඉක්මවා ගොස් අවසන්. වෛරසය හමුවේ අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාවද 26,35,000කට අධික වනවා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාව තුළද කොවිඩ් ආසාදිත පළමු ශ්‍රී ලාංකික රෝගියා වාර්තා වූයේද මීට වසරකට පෙරයි. පසුගිය වසරේ මාර්තු මාස 11 වනදා ඔහු පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් නිල වශයෙන් තහවුරු කෙරුණා. සංචාරක මග පෙන්වන්නෙකු වූ ඔහු නමින් මත්තේකොට ප්‍රදේශයේ පදිංචි ජයන්ත රණසිංහයි. පසුගිය වසරේ මාර්තු මාස 4 වනදා ඔහුට කොවිඩ් රෝග ලක්ෂණ මතුව තිබුණා.
අනතුරුව ඔහු පූර්ණ සුවය ලැබූ අතර රෝග ලක්ෂණ මතු වී වසරකට පසු ඔහුගේ ප්‍රතිදේහ පිළිබඳ විශේෂ පරීක්ෂාවක් පසුකීදා සිදු කෙරුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛලජෛව විද්‍යා ඒකකයේදී මේ වන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 86000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා සමස්ත කොවිඩ් ආසාදිතින් අතුරින් පුත්කලින් 83210 දිනක පූර්ණ සුවය ලබා ඇති අතර වෛරසය හමුවේ අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 515 ගත වූ පැය 24 තුලත් කොවිඩ් ආසාදිත නව මරණ 4ක් පිළිබඳව වාර්තා වූ අතර ඊට වයස අවුරුදු 23ක තරුණයෙක්ද ඇතුළත් මේ අතර කොවිඩ් 19 වෛරසය මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලින් 750,000කට අධික සංඛ්‍යාවකට එන්නත ලබා දී තිබෙනවා කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ මහජනතාවට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහන අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා නාරහින් පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංග්‍රහයක මුරුතෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම කාර්යය සංවිධානය කර තිබුණා. ඇතෙන්න විධිමත් ක්‍රමවේදයක් මත මේ එන්නත ලබා දීමට ක්‍රියා කරනවා නම් අපේ ජනතාව මෙච්චර පොර කන්නේ නැහැ. අපට පැහැදිලිව පේනවා එන්නත ලබා දීමේදී ක්‍රමවේදයේ පොඩි පොඩි අඩපාඩුකම් තිබෙනවා. එක දවසකට කියනවා අවුරුදු 30 පිටට ආය ගහනවා කියලා තව දවසක් කියන 30 පහට මේ මහ මේක ව්‍යාකූල තත්ත්වයක් පත්වලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා සෞඛ්‍ය වඩදාරීන්ට මේ එන්නත පිළිබඳව විධිමත් ක්‍රමවේදයක් සකස් කරගෙන මේ ජනතාවට අසහනයක් නොවන ආකාරයට මේ එන්නත ලබා දීමට ක්‍රියා කළොත් මම හිතනවා ඒක ඉතාම මිනිසුන්ගේ ප්‍රසාදයට හේතුවක් වෙනවා. මේදී රට තුල පවතින සෞඛ්‍ය ශාස්ත්‍රීය සම්බන්ධයෙන්ද උන්වහන්සේ මෙලෙස අදහස් පළ කළා. ඊයේ පවිත්‍ර වන්‍යාරච්චි ඇමතිතුමා ඊයේ පන්තර මම හම්බෙන්න. මං කිව්වම දන්නේ දවස් 3ක් වෙනවා රෝහලක් පහල. පොලිස් සේවකෙක් නෑ නර්ස් කෙනෙක් නෑ. මේක මේ රටේ තත්ත්වය. මෙන්න වෙලා තියෙන දේවල්. ඔබ තමයි යදාපට මේ කොහොම මේ කවුරුත් මේ දෝෂාරෝපණය මම කියනව නෙමෙයි. ජනතාව දන්නවා පාලකයෝ දන්නේ නෑ. රට වෙන්නේ මොකද්ද කියන්නේ. මේට වඩා පාලකයෝ මේක දැඩි සැලකිල්ලකින් කටයුතු කරන්න ඕනේ කියන එක තමයි විශ්වාසයේ. මෙයාගේ දක්ෂ පරිපාලක වෛද්‍යවරු අයින් කරලා දාලා තමන්ට නමා ගන්න පුළුවන්. තමන් කියන ඕනම දෙයකට එහි කියන වැඩ බැරි ට්‍රාසන ටිකක් තමයි දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තෙත් ඉන්නේ. අපි අගමැතිතුමාට කිව්වා දැන් මේවා කියන්න දෙයක් නැහැ. එහෙනම් මම කල්පනා කරන්න කියලා කියලා බැරිදන බ්‍රිතාන්‍ය මහ රජිනට මේ වෙන දේවල් කියන්න සිද්ධ වෙයිද කියන එක ලොකු සැකයක් අපිට ඇති වෙලා තියෙනවා. මොකද අවධානය යොමු කරන්න කෙනෙක් නැහැ. ජනාධිපතිතුමනි ඔබතුමාට ආණ්ඩුව ගෙනියන්න ඕනේ නම් පීවී ජයවර්ධන මහත්මයා වහාම තනතුරෙන් ඉවත් කරන්න. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රෝගීන් සාර්ථක සරසන්න පුළුවන් දෙපාර්තමේන්තුවක් හදාගන්න අවශ්‍යකම තිබෙනවා නම් අවුක්කේ ලේකම් සංජේ මොණසිංහ මැතිතුමා ඔයිති වෙන තනතුරකට දාලා හොඳ පරිපාලනයේ දන්න පරිපාලකතාව විශේෂිතව අපෝයක් ඇති උදේ උත්තර දාන්න කියන එකයි අපේ එකම ඉල්ලීම. රෙඩ්ස්බරි ගෙන එන මෞබිමට වීරයෙක් තුළින් අද අප හමුවන්නේ මීටර් 810 වන ශූර ඉන්දුලෙන් මදුෂාන් හේරත් ක්‍රීඩකයායි. මීටර් 800යේ ශ්‍රී ලංකා වාර්තාව තම නමින් ලියවූ මහවැලියෙන් බිහි වූ මීළඟ ඔලිම්පික් බලාපොරොත්තුව ඉන්දුනිල් හේරත් මෞබිමට වීරයෙක්. මගේ නම ඉන්දුනිල් මදුෂාන් හේරත්. මගේ ගම හඳගනාව කියන ගමේ මිනිපේ. මගේ ඉවෙන්ට් එක මීටර් 800. මම දැනට මීටර් 800 ජාතික සූරයා. අපේ පවුලේ අම්මයි මගේ අම්මයි තාත්තයි නංගිලා දෙන්න අක්කා ඉන්නේ. ඒ සියලු දෙනාගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. මීටර් 800, මීටර් 400, මීටර් 1500 මම තුනෙම චැම්පියන් වෙලා තිනවා. රෙස්බරි ජෝන් ටාවර්ට් කියන්නේ කල්ලේ රත්නායක වද්දේමාද ලොකු වැදගත් සීල්ඩ් එක. මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඊළඟට මගේ රටට ඒෂියන් මෙඩලයක් හෝ ඔලිම්පික් මෙඩලයක් ගෙනීම තමයි. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සවිපරි සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මෞබිමට වීරයෙක්. රටවට අපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය.
වැලිමඩ පොලිසිය නිලධාරීන් පිරිසක් විසින් දින කිහිපයක් පුරා සිදු කරන ලද විමර්ශන වලින් අනතුරුව හෙරොයින් අලෙවිය නිරත වූ පුද්ගලින් සහ ඒවා මිලදී ගැනීමට පැමිණි පුද්ගලින් 24 දෙනෙකු හෙරොයින් මිලිග්‍රෑම් 1530ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර රුපියල් ලක්ෂ 40ක් වටිනා හෙරොයින් සහ රුපියල් 220,000ක් මුදලක් සමග යුද හමුදාවෙන් පලා ආ සෙබලෙක් වැලිගම නගරයේදී අද දහවල් මාතර කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රීය යන්ත්‍රවල මුදල් තැන්පත් කිරීම සඳහා මුදල් රැගෙන පැමිණෙමින් තිබූ කැබ් රථයක් වටවල ප්‍රදේශයේදී මාර්ගෙන් ඉවතට පැන අනතුරකට ලක් වුණා. අධික වේගයෙන් ධාවනය වී ඇති කැබ් රථයේ ඉදිරියෙන් ධාවනය වූ ළඟම බස් රථයක් වංගුවක් සහිත ස්ථානයකදී අපරීක්ෂාකාරී ලෙස පසුකර යාමට උත්සාහ කිරීමේදී රියදුරට වේගය පාලනය කරගත නොහැකිව කැබ් රථය මාර්ගෙන් ඉවතට පැන වටවල දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ දෙසට පෙරළී තිබෙනවා. උසමීටර 230ක් සහ මහල් 68කින් සමන්විත කොළඹ කොම්පඤ්ඤ වේදියේ පිහිටි ඇල්ටියර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර හෙට දිනේ විවෘත කිරීමට නියමිතයි. ඌන සංවර්ධන ඉඩම් සංවර්ධනය කිරීම යටතේ 2012 වසරේ ආරම්භ කළ මෙම නිවාස ව්‍යාපෘතිය 2021 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් රාත්‍රී 9:35ට යලිත් හම්බෙමු අපගේ රාත්‍රී පුවත් සමගින්. ඔබට සුවබර සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.